මයිතරත් දවසේදී රංජන රමනායක මැතිතුමාව මොන ගැනටික ඇතුමා සතුටින් කොණ්ඩෙ උපම තට්ටේ ගාලා තුමාගේ අලුත් ස්වරූපයකින් තුමා සතුටින් ඉන්නවා මම කතා කරන විට වගේ අඩුපාඩු කිසිම දෙයක් නැහැ තුමා කිසිම ඉස්කෝල කාලෙකට ගිහිල්ලා නැහැ තුමා එදා විදියටම ඇත්ත කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම විශ්වාස කරනවා මේ සමාජ ප්‍රශ්නය තුළ අපි එක දෙයක් අවංකව හදවතින් අහන්න ඕනේ මේ එකම එක දේශපාලඥයාද වෙනත් කෙනෙක්ට කතා කරලා තියෙන්නේ මේ හඳපට පිටත් වුණේ එක්කෙනෙක්ගේ පමණක්ද? එතකොට මේ අනිත් මිනිසුන්ගෙත් මේ කෝල් රෙකෝඩ් කරලා තිබුණා නම්, එහෙම නැත්නම් හඳපට තිබුණා නම්, තව කාට කාට කතා කරපුවෝ එළියට එහිද? රංජන් රාමනායක මහත්තයා කතා කරපු මේ අසභ්‍ය දේවල් ගැන විතරක් එළියට එනකොට අනිකුත් ආණ්ඩුවේ දේශපාලකයන්ට කතා කරපු පට හඳපට නැද්ද? ඇයි ඒව එළියට එන්නේ නැත්තේ? ඒතර මේ සමාජ විරෝධී මොකක් හරි තමන්ගේ පෞද්ගලික කතාවක් කොහෙන් හරි හොරෙන් කොහෙන් හොරකම් කරලා ඒක ඉදිරිපත් කරන සමහර නාලිකාවලට මේක ප්‍රශ්නයක් නොවේයිද? සමාජගත වීම ප්‍රශ්නයක් නෙමෙයිද? මේ හඬපට යෑම කුණුහරුප හඬපට යෑම ඒවා දාන කට්ටිය ප්‍රචාරය කරන කට්ටිය සමාජයේ තරුණයන්ට දරුවන්ට මේ මෙතුමගේ තියෙන චරිතය කරන හානියට මේ රටේ නීතියක් නැත්. එතකොට මේව ගැන අපි අහන්න ඕනේ. ඇත්තසම රංජන් රාමනායක කියන්නේ අපි දන්නව තනිකඩේ දඩබ්බර ජීවිතයක් තියෙනවා. එතුමාගේ කටේ සෛලිය අමුතු දේවල් තියෙනවා. හැබැයි අපි ඉතින් තවත් දෙයක් හොයලා බලන්න ඕනේ. එතුමාට කෝල් කරේ එතුමාට ජැඩ්ලට කෝල් කරේ. ඒව අපි දන්නවා. එහෙම නැත්නම් විනිසුරුවරයෙක් යාට කතා කළාද නැත්නම් මෙයා විනිසුරුවරට කතා කළාද පොලිසියෙන් මෙයාට කතා කළාද? මම දන්න විදිහට රංජන් රාමනායක මහත්තයා විවාදයකට යන්න ඉස්සෙල්ලා එතුමා කරුණිකුත් කරන්නේ හැමෝටම කතා කරනවා. ආයේ පුළුවන් ජනාධිපතිට කතා කරන්න පුළුවන් නම් පොලිසිය මිනිහට කතා කරන්න නැතුව ඉන්න දේශපාලකයෙක්ද? මම කතා කරන්න තියෙන්න පුළුවන්. මේ සමහර දේශපාලකයෝ පොලිසියත් එක්ක සම්බන්ධන මේ නිදහස ලැබෙලා 1970 න් පස්සේ ඔබතුමාලා හිතනවාද මේ පළවෙනි දේශපාලකයා කතා කරේ? එහෙම හිතනවා. වෙන දේශපාලකයෝ කතා කරපුවම උසාවි වල ඉන්න එහෙම නැත්නම් පොලිසිය ඉන්න ඉහළ නිලධාරීන් මීට වඩා බය වෙන්නේ කොහොම වෙන්න පුළුවන්? රංජන් වගේ සුන්දර මිනිහෙක්ට ඔහොමක කියනෝ නම් විස්තර බර දඩබ්බරම දේශපාලකයන්ට කොච්චර බය ඇද්ද මේ රජ නිලධාර සමාජය. ඒ නිසා අපිට හිතන්න යමක් රංජන් රාමනායක ඉදිරි කරා. රංජන් රාමනායක මැතිතුමාව විනාශ කරන්න එක කණ්ඩායමකට උවමනාවක් තියෙනවා වගේම රංජන් රාමනායක තුලින් මම හිතන සමාජයට මේ රට ඔතනද තියෙන්නේ කියන தත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ඒකයි විතරයි. දැන් අපි කවුරුත් කතා කරන්න එන්නේ අපේ හඬපට ගිලෙට එනකම්. බයයි. අපේ හඬ අපේ එකක් ඇයිද බං? අපේ එකක් ඇයිද? මොකද සමහරට අපි රංජන්ට කතා කරලා නෙමෙයි රංජන් අපි කියන කාත් එක්ක කතා කරගෙන වෙන්න පුළුවන්. දැන් හෙට වෙනකොට මගේ පටයක් තියෙයි. රංජන්ට කවුරු හරි මට බයින් එකක් රංජන් විදියට දාන්න පුළුවන්. පස්සේ නැහැ. මේක පෞද්ගලික මිනිහෙක් මම ඔබතුමාල පෞද්ගලික සමාරවිංශ ගැන චෝදනා කරන්නේ. ඔබතුමාල කතා කරන්නේ නැද්ද? අපේ ලංකාවම ගොසිප් රටක්. හරි. එතකොට මේ තර්කයේදී හරි අසාධාරණයක් අපි දකිනවා. එක මිනිහෙක් වරන් තම්බගෙන දේශපාලන මේ මෙතිවරණයක් කියන කාලෙකදී එතුමාට තාගෙන වට කරගෙන තඩි බාන්න හදන්නේ තමන්ගේ හෙළුව වහගන්න කියන එකයි මට නම් පේන්නේ. රංජන් සම්පූර්ණ නිරෝධ වෙන්න ඇදී. හැබැයි රංජන්ගේ නිරෝධ තුළින් ලංකාවේ දේශපාලනය පිළිබඳව රට පිළිබඳව රට කරවන තැන් පිළිබඳව හෙළුවක් නිරුවත් වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේකෙන් අපි පාඩමක් ඉගෙනගමු. එකක් තමයි පළවෙනිම පාඩුව රංජන් රාමනායක මෙහෙම කතා කරනනම් රංජන් රාමනායක මෙහෙම පණිඩු දුන්නා රජයේ ඉන්න වෙන ඉහළ නිලධාරී කතා කරපුවම රටේ කොහොම විදියට මේවා වෙලා ඇද්ද? අන්ත රංජන් රාමනායක මම දැක්ක විදියට නම් මම දැක්ක එක ජජ් කෙනෙක් කතා කරලා අහන්නේ එදමිය උසාවිය කේස් එකේ වුණාට පස්සේ එයාගේ ප්‍රොමෝෂන් එකක් සම්බන්ධයෙන්. ඒ නිසා මම විශ්වාස කරන්නේ රංජනර අර හිතකාමී බොහොම සම්බන්ධ වෙලා රංජන්ට සමහර කවුරු හරි දීලා ඇත්තදී මේගොල්ලන්ට කතා කරලා බලන්න කියලා. ඒ නිසා ඒක රංජන් දවසකදී එලි කරයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒ වගේම රංජන් රාමනායක තාම අපිට නම් කිව්වේ එතුමා ගාව තව ගොඩක් රජයේ කට්ටියට කතා කරපු හඬපට තියෙනවා විශාල ප්‍රමාණයක්. එතුමා ඒව ඉදිරියට දැම්මේ නැහැ. එතුමා ගාවත් ඒවා තියෙනවා කියලා ඉතින් මම දන්නේ. මේක මම හිතන්නේ විහිළුවක් රටේ සමාජයේ විකෘති වීමක් දේශපාලක දේශීය ශිපාම් මැරලා යන්න ඕනේ කියන එක තවත් ඉස්සරහට යන වැඩක් වෙන බවට පත් වෙනවා. හැබැයි රංජන් රාමනායක අද රටට අලුත් දෙයක් පෙන්වලා තියෙනවා කියන එක නම් මට විශ්වාස කරන්න පුළුවන්. එතුමාගේ දඩබ්බර පෞද්ගලිකත්වයේ තියෙන දේවල් නෙමෙයි. ඒව හැම මිනිහෙටම තියෙනවා. අපි ඔක්කොම රෙදියෙන්දන් ඉදියට අපේ හිත ඇතුලේ මේ ඔය අපිට චෝදනා කරන නොයෙකුත් ඇඟිලි දික් කරන මිනිස්සු ඇඟිලි හතරක් ඔවුන් කෙරෙහි දික් කර ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ රෙකෝඩින් එහෙම આવොත් එම අප නැති වෙන නිසා. ඉතින් සමහර මිනිස්සු හිතනවා තමන් ඇඟිලි ඔක්කොම කරපුවම හරි. දැන් රංජන් ඉදිරියට ආපුවම ඒක hina වෙවි ෂෙයාර් කරන මිනිසුන්ට තමයි මේ කියන්නේ. මාතෘකාව ඒ වගේම දැන් මේ හඬපට රස තව සිහිමත් වෙනවා. දැන් ජනාධිපතිවරයා කිව්වා ඔහු බලයට පත් වුණාට පස්සේ මේ රාජ්‍ය ආයතනවලට පත් වෙන නිලධාරීන් තෝරා බේරාගෙන කවුරුවක් කරා තමයි පත් කරන්නේ කියලා. මේක නිසියාකාරව සිද්ධ වෙනවද? මම තෝර උත්තරයක් දුන්නේ ඔබතුමා කොමිටියේ ඉන්න කට්ටියෙන් ගිල්ලා අහන්න ඕනේ. ඒක හරියට එහෙම කරාද කියලා. අපි කොමිටියේ නැහැ නේ. දැන් පවුල් වල ඥාති එනවා.
එතකොට නොයකොත් නොයකොත් කඩේගිය මිනිස්සු වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඉතින් මේ හොඳට යනවා. මාස දෙකයි දින 60යි අද වගේ දින 17 නේද 16 අද අරියට මාස දෙකයි. හරි අද සුන්දර දවසක්. මාස දෙක වෙනකොට මේ සියලු දේවල් වෙලා තියෙනවා. ඉතින් සර් මාස 3 4ක් යනකොට තව සෙල්ලම් එයි. මැතිවරණ මහ මැතිවරණයෙන් පස්සේ ඊට වඩා හොඳ හොඳ සෙල්ලම් එයි. ඒගොල්ලන් හදිසියේ ඉදින්නොත් ඒක ජනතාවට බාරයි. මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා මට තාම පොඩි විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒත් මං හිතනවා යාට වටේ ඉන්න කට්ටියගේ බලපෑම් වලට යටත් වැඩි කරගෙන යන්න බෑ. අද හවස තීරණාත්මක වෙයිද? අතොස මං හිතනවා මගේ නම් පෞද්ගලික තීරණයක් මම අද අරගෙනයි එතනට යන්නේ. මම විශ්වාස කරනවා මට මේක මෙහෙම එල්ලි රණ්ඩු කර කර මේ මිනිසුන්ගේ මඩ කකා මේ බැනුම් ආ අපිවත් කොහෙලා කර මේක ඇතුළට දම්මගෙන මේ ඔක්කොම දේශපාලනය කරපු වරදට අපිට එකතු වෙලා හරියට පක්ෂයක් හැට තීරණයක් ගන්න බැරණා. මං කාලේ නාස්ති කරන්න කැමති නෑ කියන ස්ථාවරය තුළ මම ඉන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේදී අපි නම් තීරණාත්මක තීරණයකට එළවෙනවා. නැත්නම් දේශපාලන වශයෙන් අපිව බලාපොරොත්තු වෙන ජනතාවට අපිට පක්ෂයක් කෙලින් කළ ප්‍රජාතන්ත්‍රවාදී ගණන් බැරන අපි කොහොමද මේ ඔක්කොම බයිලා කතා කරන්නේ? අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හදන්න යනවා නම් අපිට අපි කියන්නේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයේ ඡන්දයෙන් අද දිනනවා. මම රනිල් වික්‍රමසිංහ මහත්තයට වැඩ කරනවා. කරු ජයසිරි මහත්තයට වැඩි බහුතරය කැමති කිව්වොත් මම කරු ජයසිරි මහත්තයට මම ඒක ප්‍රකාශ කරලා ලබා දෙනවා. මම අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපිට අලුත් ගමනක් යන නායකයෙක්ට අපි ඡන්දයක් දෙමු. එතනින් අපි ඉස්සරහට යන්නේ. ඊයේ දවසේ වජිරමතුමා කියපු ප්‍රකාශයත් එක්ක ඔබතුමාට ඒ තියෙන්නේ අනිවාර්යෙන් ගන්න වෙයිද? මොකද වජිරමතුමා මම දැක්කේ නෑ. ඔබ අනිවාර්යෙන් මේ නායකය වෙනස් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා තමයි දිගටම නායකයා. නෑ ඉතින් ඒ වගේම අලුත් පක්ෂයක් හදන්න ඔවුන්ට අයිතියක් නැහැ කියන එක. ඒක වජිරට කියන්න අයිතියකුත් නැහනේ. වජිර කියන්නේ කවුද? වජිර කියන්නේ තාණ්ඩුවේ අපි වගේම කැමැතිවරු පමණයි. හැබැයි මම විශ්වාස කරනවා වජිර අභිවර්ධන මැතිතුමා පෞගිය කාර්යාලයෙන් නිින්දෙන් නැගිටලා වගේ වෙන කාට හරි සහයෝගයක් දෙන්න මේ කටයුතු කරනවාද කියන එක පිළිබඳව දැවැන්ත ලංකාවේ ඉන්න පාක්ෂිකයර ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන. අපි කියන්නේ නැහැ රනිල් එපයි කියලා. අපි කියන්නේ රනිල් වික්‍රමසිංහද සජිත් ප්‍රේමදාස කරුගස පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අහලා කටයුතු කරන්න තනි මිනිහෙක්ට කටයුතු කරන්න බෑනේ. ඒකයි අපි මේ කතාව කිව්වා. අපි මම රනිල් වික්‍රමසිංහ මහත්තයා තවම විශාල කරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මට වැඩියෙන්ම කළා තියෙන්නේ. ඒක අඩුමහන මහ දේශපාලනට ගෙනල්ලා මට උදව් කළා. මං පළාත් සභාවට මාව ඉදිරිපත් කළා. ඒ වෙලාවදී මගේ ළඟ ඉඳලා ඒක මම කවදාවත් එතුමාට විරුද්ධ වෙන කතාවක් නෙමෙයි. මම පක්ෂයේ බහුතරයට මං අනිවාර්යෙන් ගරු කරනවා කියන එකයි කියන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ තීරණේදී පළාත් සභාවේ හිටියෙත් නැහැ. හැබැයි අපි දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා අපි මේ පක්ෂයේ පුද්ගලික වට නෙමෙයි කියනවා. පක්ෂයේ දෙනවා පාක්ෂිකයා වට. එතනයි අපි මේ සටන කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා එහෙම එයා කියනවා අපි පක්ෂ හදනවා. අපි පක්ෂ හදන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙම ඉඳලා පුළුල් සංධානයකින් වජිර අභිවර්ධන තනියෙන් ඉල්ලන්නේ කියලා අපි යනවා.